ශ්‍රී ලංකාව ලෝකයේ පැරණිතම සාධක සහිත රාජ්‍යයන් අතරට එක්වන බව ප්‍රකට කරුණක් වනවා. බොහෝ විට වසර දසදහසක් පැරණි බව කියන රාවණා පුරාවෘත්තය දක්වාම මෙරට ඉතිහාසයේ දිව යන බව ප්‍රකාශ වුවද වසර මිලියන 100ක් තරම් ඈත සමයකට අයත් සාධක පවා මෙරටින් හමු ඇති බව ඔබ මෙතෙක් දැන සිටියාද? මේ සාධක මගින් තහවුරු කළ ශ්‍රී ලංකාවේ එම ඉතිහාස කතාවයි. මෙරට ඉතිහාසයේ තහවුරු කරන පැහැදිලි සාධක පොසිල හරහා තහවුරු කර ඇති අතර ඊට ශාක සහ සත්ව පොසිල ඇතුළත් වෙනවා. ලොව ඉපැරණිම සාධක ලෙස ගැනෙන ජුරාසික පොසිල ශ්‍රී ලංකාවෙන් හමුව තිබුණද එය බොහෝ දිනක නොදැන සිටින කරුණක් වෙනවා. මෙම පොසිල සම්බන්ධයෙන් ආවී සිතෝලි PEP දරණියකල PG කුරේ යන විද්වතුන් සිදු කළ පරීක්ෂණ අනුව තහවුරු කර ඇත්තේ ලංකාවේ වයඹ කලාපෙන් ඩයිනෝසර් සමයේ ජුරාසික පොසිල මතුව ඇති බවයි. වසර මිලියන 100ක් පැරණි මෙම පොසිල තබ්බෝව, පල්ලම සහ ආණ්ඩිකම යන ප්‍රදේශ තුනෙන් හඳුනාගෙන ඇති බවයි තහවුරු කර ඇත්තේ. තබ්බෝවේදී මෙම පොසිල පොළව මට්ටමේදී හමුව ඇති අතර පල්ලම සහ ආඩිගම ප්‍රදේශවල පොළව මට්ටමට අඩි කිහිපයක් යටින් සිදු කළ කැණීම්වලදී මෙම ජුරාසික පොසිල හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ජුරාසික යුගයේදී පෘථිවිය මත බහුල ලෙස පැවති බව කියන බීවන ශාකයේ පොසිල මෙම ප්‍රදේශවලින් හමුව ඇති අතර කාල නිර්ණයන් මගින්ද ඒවා ජුරාසික යුගයට අයත් බව තහවුරු කර තිබෙනවා. ඒ අනුව අදාළ කාල සමයේ ලෝකයේ ඩයිනෝසෝරයන් සහ උරංග විශේෂ බහුලව ජීවත් වූ බවට සාධක ඇති බැවින් මෙම ප්‍රදේශවල කැණීම් සිදු කළ හොත් මෙරටින්ද ජුරාසික සතුන්ගේ පොසිල මතුවනු ඇති බවයි සත්ව විද්‍යාඥයන්ගේ මතය වන්නේ. මෙසේ සොයාගනු ලැබූ ජුරාසික යුගයට අයත් බීවන ශාකයේ පොසිල කිහිපයක් කොළඹ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ මේ වන විට තැන්පත් කර තිබෙනවා. මේ අතර මයෝසීන යුගයට අයත් බව කියන ෆොසිල තැන්පතු ලංකාවෙන් වැඩි වශයෙන් හමු වන අතර වසර මිලියන 25කට පෙර ආරම්භ වී අදින් වසර මිලියන 5කට පෙර අවසන් වූ යුගය ලෙසයි එය සැලකෙන්නේ. ලංකාවේ මයෝසීන පොසිල වයඹ දිග ප්‍රදේශවල සිට මුළු යාපනය අර්ධද්වීපය පුරා පැතිර ඇති බව තහවුරු කර තිබෙනවා. යාපනයේ හුණුගල් ලෙස හඳුන්වන්නේද එම පොසිලයි. ඊට අමතරව දකුණ සහ ගිනිකොණ දිග ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ වෙරළට සමීපව ඇති මයෝසීන තැන්පතුව මිනිහා ගල්කන්ද තැන්පතුව ලෙස හඳුන්වන බවයි පර්යේෂකයන් පවසන්නේ. මුහුදු ජීවීන්ගේ පොසිල ඒ අතරට ඇතුළත්. දෙපියන් බෙල්ලා, හක්කටුවක් දරන බෙල්ලා, මුහුදු ඇල්ගී, මෝරදත්, මඩුවලිග, ඉබ්බා, කැස්බෑවා, ඩොල්ෆින්, තල්මසා ආදී මුහුදු ජීවීන්ගේ පොසිල මයෝසීන තැන්පතුවලින් හමුවන අතර ලංකාවේ ගොඩබිමෙන් වාර්තා වන එම පොසිල ලෝකයේ විශේෂිත පොසිල ලෙසයි සලකනු ලබන්නේ. මේ අතර මිනිසා පෘථිවියේ බිහිවුණු බව කියන යුගයේ සාධකද ලංකාවෙන් හමුව ඇති අතර ඒ අනුව ලෝකයේ පැරණිතම මිනිස් ජීවය පිළිබඳ සාධක ඇති රටක් ලෙසයි ලංකාව සැලකෙන්නේ. අදින් වසර මිලියන 1.8කට පෙර ආරම්භ වී වසර 12,000කට පමණ පෙර අවසන් වූ බව කියන යුගයෙන් පසුවන යුගයට අදාළවද ලංකාවෙන් බහුලව සාධක ලැබී තිබෙනවා. ලංකාවේ රත්නපුර, කුරුවිට, කලවාන, අවිස්සාවිල්ල, ඇහැලියකුට ඇතුළු ප්‍රදේශවලින් දියලූ පස් තැන්පතුවලින් මෙම පොසිල හමුව තිබුණා. මැණික් ඉල්ලම් පවතින බොහෝ තැන්වලදී මෙම පොසිල හමුවීම විශේෂත්වයක්. ලංකාවෙන් හමුවන මෙම පොසිල අතරට වඳවීගිය හස්ති විශේෂ තුනකගේ පොසිලද, රයිනෝසිරස් විශේෂ දෙකක්ද, සිංහයා, ව්‍යාග්‍රයා, ගවරා, දඩයම්බල්ලා, වල්ලූරා, ගල්ලිබ්බා සහ කිරි ඉබ්බා යන සත්වයන්ගේ පොසිල ඇතුළත්. සිව්පවුන්ගේ දත්, දල කොටස්, ගාත්‍රා කොටස් සහ කශේරුකාවද මෙසේ පොසිල සාධක ලෙස හමුව තිබෙනවා. මේ පිළිබඳ පර්යේෂණ සිදු කළ කණ්ඩායම් තහවුරු කරන්නේ අදින් වසර 80,000කට පෙර කඟවේනුන් සහ වසර 17,000කට පෙර ව්‍යාග්‍රයන් ලංකාවේ ජීවත් වූ බව තහවුරු කරන විද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති බවයි. එම යුගයේ සිට මෙම සතුන් අතරින් නොනැසී ජීවත් වූ සත්වයා ගවරා ලෙසත්, සෙසු සතුන් එම යුගයේදී වඳවී ගිය බවත් තහවුරු කර තිබෙනවා. ලංකාවෙන් හමුවන එම පොසිල ඉන්දියාවේ නර්මදා සහ ශිවාලික් පොසිල තැන්පතු සමග සමාන බවයි හෙළිව ඇත්තේ. ඒ අනුව අදින් වසර 7,000කට පෙරදී ලංකාවත් ඉන්දියාවත් එකම ගොඩබිමක් ලෙස පැවති බවට හඳුනාගත හැකි සාධක මෙම පොසිල තුලින් හෙළිවන බවද සත්ව විද්‍යාඥයන් සඳහන් කරනවා. එසේම කලමැටිය සිප්පි නිදානෙන් හමුව ඇති කඟවේනාගේ දත සහ රත්නපුර ප්‍රදේශයෙන් රයිනෝ වාසය කළ බවට ඇති
පුරාවිද්‍යාත්මක සාධක සංසන්දනය කිරීමේදී ලංකාවේ අතීත දේශගුණයේද අදට වඩා පැහැදිලි වෙනසක පැවති බවටයි පර්යේෂකයන් අනාවරණය කරන්නේ. මෙවන් වැදගත් හා විශ්මිත පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. අපගේ නවතම වීඩියෝ දැක ගැනීම සඳහා පහත ඇති සීනුවේ බොත්තම සක්‍රිය කරන්න. සියලු පුවත් දැනගන්න පිවිසෙන්න lankaanews.com වෙබ් අඩවියට.